සුබුද්ධි සහ දුර්බුද්ධි. දරුවනි, මේ කාර්තුවේ අපගේ බුද්ධිමතා තේරීමේ කාර්තව්‍ය දැන් අගටම පැමිණ තිබෙනවා. ඔබ සැම අතරින් මේ වම්පස සිටින දුර්බුද්ධි, දකුණත සිටින සුබුද්ධි යන සිසුන් දෙදෙනා තමයි දැනට සමමට්ටමේ සිටින්නේ. පැවති පරීක්ෂණවලට සහභාගී වූ ඔබ සැමට ඒ පැහැදිලි ඇති. අපට මේ දෙදෙනාගෙන් එක් අයෙකු තෝරා ගත යුතුයි. දෙදෙනා මසලට පැමිණෙන මෙතන තිබෙනවා පණම බැගින් දෙදෙනාට. දුර්බුද්ධිටත් පණමක්, සුබුද්ධිටත් මම පණමක් දෙනවා. දැන් ඔය පණමේ කාසිය වියදම් කර යම් කිසි දෙයක් ලබාගෙන ඔබ වාසය කරන කුටිය එයින් පිරවිය යුතුයි. වැඩිම ප්‍රමාණයකින් කුටිය පුරවනු ලබන්න අති බුද්ධිමතුකු ලෙස අප විසින් පිළිගන්නවා. එසේ යහපත් නේද ශිෂ්‍යයනි? මේන් කුමක් කරන්නද? ආමතර මෙහෙම කීරක් අම්මල දී ගත හැකිද? ආචාර්යවරයා දැන් බොහෝ වයසයි. වයෝ වෘද්ධ බව නිසා මනෝ විකාර කියනවද මන්දා? කුමකින්ද මා මගේ කුටිය පුරවන්නේ? අනික මේ පණමකින්? ඔළුව විකාර වෙනවා. මා මේ කෙසේ හෝ කළ යුතුයි? නැතිනම් මාගේ සතුරා? සුබුද්ධි මාගේ සතුරකු විය යුතුයි. සෑම තරගයකදී මා සමග කරට කර. ඔහු ජයලද මාගේ මිත්‍රයන් සහ සගයින් මාහට ගරහා කරයි. තරගයේ දිනීමට මොකක් සොයාගත්තාද? මෙයින් කොහොමරි ඔබ දිනිය යුතුයි. නොවෙසේ නම් තා නිසා අප හටත් අවමානයක් වෙන්නේ. මිත්‍රවරුන්, කෙසේ පණමකින් මගේ කුටිය පුරවන්නද? කොළ අතු වලින් පුරවමු. එදමෙද හිට සිටිනව නොවේද? පිදුරු වලින් පිදුරු වලින් පිදුරු වලින් පුරවමු. 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 අපේ ආචාර්යවරයාණන් බොහෝ ප්‍රඥාවන්තයි. දෙරණ පුරාම ඔහුගේ කීර්තිය ප්‍රචලිතයි. අපට කළ නොහැකි වැඩක් එතුමා කියන්නේ නැහැ. එසේනම් පණමක් වියදම් කර මාගේ කුටිය පුරවා ගත හැකි විය යුතුය. කුමකින් කුටිය පුරවා ගන්නද? මා මිත්‍ර දුර්බුද්ධි කුමන පියවරක් ගනී? ධාන්‍ය වර්ග වලින්ද පෙරවීමට නොහැක.
කුමක් කරන්නත් තව ඇත්තේ හෝරා කිහිපයක් පමණි. ඔව්, ඒ සැබෑමය, ඒ සැබෑම වටින අදහසක්. ඕ, විශිෂ්ට දැක්ම. ගුරුතුමා සහ ශිෂ්‍යයෝ මේට ඉතා තුටුවන බව සිකුරුයි. කිමෙක්ද දුර්බුද්ධි, මේ කුටියට පිවිසිය නොහැකි නොවේද? නුඹ පණම වියදම් කර පිදුරු වලින් කුටිය පුරවා ඇති හැඩයි. එසේමයි ආචාර්යතුමනි. එනම් මම නේද ප්‍රථමයා? අපි සුබුද්ධිගේ කුටියටත් ගොසින් බලමු. පලක් නැහැ ආචාර්යතුමනි. අපි මෙසේ වෙහෙසී වැඩ කරන කල මා දුටුවා සුබුද්ධි කඩපොලේ රත්යාදු වෙනවා. සුබුද්ධි, නුඹ පණම වියදම් කර මේ කුටි ආලෝකයෙන් පුරවා ඇති හැඩයි. බොහෝ ප්‍රීති, බොහෝ ප්‍රීති, අතිසේම ප්‍රීතිමත් විය යුතු අවස්ථාවක්. දරුව, මගේ ශිෂ්‍යයෙක් වශයෙන් නුඹ වැනි බුද්ධිමතෙක් සිටීම මට ආඩම්බරයි. නුඹ අති බුද්ධිමතෙක් ලෙස මා විසින් නම් කරනු ලබනවා.